අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන අවධානීය පුවත් සිරස්තල වෙත මෝතර පොලිස් සොසමේ ශාන්ත ඇන්ඩ්‍රූස් මාර්ගයේ සහ එම මාර්ගයේ ඉහළ සහ පහළ මාර්ග හුදකලා කෙරේ මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයන්ට අද සිට PCR හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 45000 ඉක්මවයි නව වසරේ මංගල පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දියුරුම් දෙයි ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයා අද පස්වරුවේදී වයිනට මරණ දඬුවම් නියම වූවන්ට දඬුවම් ලිහිල් කිරීමේ සැලැස්මක් මේ ආණ්ඩුව අද පළාත් සභාවට බය වෙලා විජේපාල කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් නව වසරේ මංගල පාර්ලිමේන්තු සභාවාරය අද පෙරවරු 10ට ආරම්භ වුණා එහිදී අපේ ජන බලපක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සඳහා තෝරාපත් කරනු පූජ්‍ය අතුරලිය රතන හිමියන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දියුරුම් දීම ප්‍රථමයෙන් සිදු වුණා. ඉන්දිය රතන හිමියන් මම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කර අනුගමනය කරන බවට ශ්‍රී ලංකාවේ දේශීය තුන වෙනම රජයක් වීමට කෙලින්ම අන්‍යාකාරයි. ශ්‍රී ලංකාව සුබදී හෝ ඉන් පිටදී ආධාර දීම අනුබල දීම අනුග්‍රහ දැක්වීම මුදල් යෙදවීම ධෛර්ය දීම හෝ දේශනා කිරීම කරන බවද ගෞරව බහුමානීය යුක්තව ප්‍රකාශ කර ප්‍රතිඥා දෙමි. විස්සයි විසේක වර්ෂය ආරම්භයේ සිටම සභා ගර්භය තුළ පවත්වන ලබන වාද විවාද හරවත් ලෙස සහභාගී වෙමින් අනවශ්‍ය ලෙස ප්‍රීති ප්‍රශ්න මතු කිරීමෙන් වැළකී ව්‍යවස්ථාදායකයේ ගරුත්වය අභිමානය නිතරම ආරක්ෂා කරමින් සභාවේ වැඩ කටයුතු වල නිරත වීමට අවශ්‍ය කටයුතු කරන මෙන් දෙපාර්ශ්වයේ සියලු මන්ත්‍රීවරුන්ට අවධාරණය කිරීමට කැමැත්තෙමි. මේ තියෙන කොවිඩ් අර්බුදයත් එක්ක ශිෂ්‍ය විභාගයේ පැවැත්වුවා. දුරස්ථ අධ්‍යාපන යටතේ තමයි මේ දරුවෝ ඉගෙන ගත්තේ. මයිංගන මොනරාගල ඔය හම්බන්තොට එහාට ගියපු දුෂ්කර ගම්බද දරුවන් මේ කියන තාක්ෂණික මෙවලම් උපයෝගී කරගෙන ඉගෙන ගැනීමට විච අවස්ථාව විරලයි. එතකොට අපි බලාපොරොත්තු වෙච්ච දරුවෝද මෙවර ශිෂ්‍යත් විභාගයෙන් සමත් වෙලා ජනප්‍රිය පාසල් වලට එන්නේ කියන ප්‍රශ්නය තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩපිළිවෙල නව වසරට සකස් කිරීමේදී අපි ප්‍රමුඛත්වය දෙනවා අපේ පාසල් වල තිබෙන විෂමතා අඩු කිරීමට. හා ඒ දුරස්තර ප්‍රදේශවල ග්‍රාමීය ප්‍රදේශවල දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් සපයා දීම අපේ ප්‍රමුඛ අරමුණක් වෙනවා. පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත් විභාගයේ ගරු අන්සතුමා ළමයි 10 දෙනෙක් ලකුණු 200න් 200ම ගත්තා. ඒ කොළඹ ලොකු පාසල්වල දරුවන් නෙවෙයි. දුරස්තර පළාත්වල දරුවන්ට සම්පූර්ණ අවකාශ ලබා දීම අපි ඉතාමත් වැදගත් අරමුණක් හැටියට සලකනවා. ඒ සාක්ෂාත් කිරීම සඳහා මේ සියලුම වැඩපිළිවෙල මේ අවුරුද්ද තුළ අපි ශක්තිමත් කරනවා. කැබිටිගොල්ලාව, වවුනියාව වැනි දුෂ්කර ප්‍රදේශවල පාසල්වල ගුවන් හමුදා සමාජිකයන් ගුරුවරුන් විදිහට පත් කිරීමට රජයේ තීරණය කරලා තියෙනවා. ගුරුවරු ලෙස පුහුණු කරපු විශාල පිරිසක් අද ඉන්නවා පත්වීම් ගන්න අර ගුරු සහායකයන් සහ ඒ වගේ අය. ඒ අය සිටියේදී මේ කිරීම තුල උල්ලංඝනය වෙනවා ගුරු ව්‍යවස්ථාව බඳවා ගැනීමේ පටිපාටිය උල්ලංඝනය වෙනවා අධ්‍යාපනයේ ගුණාත්මක භාවයේ රැක ගැනීමට හැකියාවක් ඇති වෙනවද මේක තුල කියලා මම ඔබතුමාගෙන් අහනවා. නෑ එහෙම දැක්ගෙන ඇත්ත වශයෙන් අපි දැනුවත් වෙලා නෑ ගුවන් හමුදාවේ නිලධාරීන් ගුරුවරුන් හැටියට පත් කිරීමක් ගැන අපි එහෙම අනුමැතියක් දීලා නෑ ඔබතුමිය ඒ ප්‍රශ්නේ මතු කරන නිසා මම ඒ ගැන හොයලා බලන්න. මෑත දිනයකදී දැක්කා තමුන්නාසලගේ රජයේ යටතේ අලුතෙන් බස් ගෙන්නනවා කියලා අලුතෙන් ඉංග්‍රීසි නම්බර් ගහලා බස් රථ ප්‍රමාණයක් ප්‍රවාහණයට එකතු කරනු ලැබුවා. හැබැයි මේ බස් රථ අලුතෙන් ගෙන්නපු ඒවා නෙමෙයි සමහල්ලාවට ටයර් කීපයක් දාලා නැත්නම් අලුතෙන් පේන්ට් එකක් ගහලා තුළු නවීකරණයක් කරලා තමයි මේ අලුත් ඉංග්‍රීසි නම්බර් වල හැටියට CTB ඩිපෝ වල ධාවනය වෙන්නේ. එතකොට මේක රැවටීමක් කියලා තමයි සාමාන්‍යයෙන් ජනතාව කියන්නේ. තමුන්නාසලගේ ආණ්ඩුව තුළ මුදල් නොගෙවා ලබා ගන්නු ලැබූ බස් රථ වල අලාභය රුපියල් මිලියන් 145ක් වෙලා තිබුණා. එතකොට මේ රුපියල් මිලියන් 145 ලබා ගන්න විදිහක් නැති නිසා පහුගිය අපේ ආණ්ඩුව කාලේ මේ මුදල් ටික අය කරගන්න අපි නඩු දැම්මා. ඉතින් මේ මුදල් ටික හරි තමුන්නාසලට අය කරගත්තා නම් බොරුවට මේ අලුතෙන් බස් රථ ධාවනය කරුවා කියලා ඉංග්‍රීසි නම්බර් ගහලා මේ රටට තවත් බොරුවක් එකතු කරලා එහෙම බස් රථ ධාවනය කරන්නේ නැතුව තිබුණා නේද බ්‍රෑන්ඩ් නිව් වර්ගයේම බස් රථ ගෙනල්ලා මේකට අවශ්‍ය වෙන කටයුතු කරන්න. ඒ බස් රථ අලුත් වැඩයක් කියන්නේ මේ බොඩි එකට තාඩු කැහැල්ලක් ගහන එක නෙමෙයි. චෙසියේ ඉඳලා ඩිෆරෙන්ෂල් එකේ ඉඳලා ගිය බොක්ස් එකේ එන්ජින් එකේ ඉඳලා මෝටර් රෝල් කරලා බොඩිය සම්පූර්ණයෙන් හරි ගස්සලා සීට් හරි ගස්සලා
විශාල වික්‍රමයක් කරලා මේ කුඩු තොගයක් රැගෙන එනවා. හැබැයි රැගෙන එන කුඩු තොගයන් අද උපක්‍රමශීලීව අල්ලනවා මාධ්‍ය තුල පෙන්වාට කරු ඇමතතුමනි. හැබැයි නැවත වතාවක් ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ දේශපාලන හිතර්ශී කණ්ඩායමක් මේවා නැවත අර තොග අල්ලන තොගතැනට පිටි දාලා නැවත වක්‍රාකාරව රට පුරා බෙදෙනවා. ආණ්ඩුවේ සමහර මේවට සම්බන්ධ ඇමතිවරු ඉන්නවා කියන රහසක් නෙවෙයි කරු ඇමති. මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු මේක ජාවාරමක් හැටිය රටේ බෙදෙන බවට තමයි අපට හැඟෙන්නේ. මොකද කුඩු ගහන එක අඩු වෙලා නැහැ නේ කරු ඇමති. जनता विदेश कटियुत अमाच्य आचार्य एस जयशंकर महता तेदिन नील संचारयक संधा अद पस्वर्वे दिवैनट पेमिनीमिट नियमितव तिबेनवा विदेश कटियुत अमात्य दिनेश गुणवर्धन महतागे आराधनेकट अणुव इंदिया विदेश अमात्य आचार्य एस जयशंकर महता तेदिन नील संचारयक संधा अद पस्वर्वे दिवैनट पेमिनीमिट नियमितव तिबेनवा अदाल संचारयेदी इंदिया विदेश कटियुत अमात्यवरया मेरट इहल पेले राजतांत्रिक साकच्छा पवत्वीमट नियमितव तिबेन बवयि विदेश कटियुत अमात्यांशय संधान कले मेम वसर आरंभयत समग दिवैनट पेमिनेन पलमु राजतांत्रिकया वन्नेद इंदिया विदेश कटियुत अमात्यवरयाय मोदर पोलिस वसमें शांत एंड्रूस मार्गे सहा एम मार्गे इहल मेंम पहल मावाद अद अल्युम पहल सिट हुदकला प्रदेश वशें नम केरुना में अतर मुहुनु आवरन नोपलिंदिन पुद्गलींट अद सिट पीसीआर हो रैपिड एंटिजन परिक्षन सिदु किरीमट काट्यों तुकरन बवाई पोलिस माधि प्रकाशक नियोज पोलिस पति अजित रोहन महता प्रकाशक ले ඒ දින මෙරටින් නව කොරෝනා ආසාදිතින් 467 දෙනෙක් හඳුනා ගැනුණා. ඒ අනුව දියුලපිටිය පෑලීගොඩ සහ බන්දනාගාර කොවිඩ් පොකුරවල සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 41498 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙරට සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව සටහන් වන්නේ 45242ක් ලෙසයි. ඊයේ මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ දෙකත් සමග සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 215 දක්වා ඉහළ ගියා. මේ අතර යුක්‍රේන සංචාරකයන් දිවයිනට පැමිණීම සම්බන්ධ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙලෙස අදහස් පළ කළා. මේ සංචාරකයන් හරහා ලංකාවට මේ රෝගය පැමිණීම, ඒ වගේම මේ පැමිණීමෙන් මේ රටේ ඉන්න අයට මේ රෝගය බොහොමින් සම්බන්ධයෙන් තියෙන අවධානය ආවම කරන්න අවශ්‍ය කරන වැඩ කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ අනුව මේ සංචාරකයන් යන ස්ථාන බැලුවොත් මේ සංචාරකයන් අර මීටරයකට වඩා ළඟින් ආශ්‍රය කිරීමක් අපි බලාපොරොත්තු වෙන්නේ නැති නිසා අපිට සාමාන්‍ය ජනතාව එකට කලව වෙලා නෙවෙයි නමුත් මේ සංචාරකයන්ට එම විවුර්ත ස්ථානවල අපිට අවදානමකින් තොරව ඉඳ අවශ්‍ය කරන වැඩ කටයුතු ඒ ස්ථාන භාරව සිටින බලධාරීන් ඒ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් එකතු වෙලා අවශ්‍ය කරන දේ සකස් කරනවා මුහුණු ආවරණ නොපළඳින පුද්ගලින්ට අද සිට PCR හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා විශේෂයෙන්ම අද දිනේ සිට තීරණයක්ගෙන තිබෙනවා මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට අමතරව ඔවුන්ට නඩු පැවරීමට අමතරව ඔවුන් සඳහා PCR හෝ ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට. ඒ අනුව අද දිනේ සිට යම් කෙනෙක් මුහුණු ආවරණ නොමැති වරදට අත්අඩංගුවට ගැනීමක් නැත්නම් නීතිය ක්‍රියාත්මක කිරීමක් සිදු වුවොත් ඊට අමතරව එම තැනැත්තාට PCR පරීක්ෂණයක් හෝ ඇන්ටිජන් පරීක්ෂණයට ලක්වීමට සිදු වෙනවා. මීට අමතරව මාළු ලෑලි ආශ්‍රිතව සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ තවදුරටත් ව්‍යාප්ත කිරීමෙන් විශේෂයෙන් බස්නාහිර පළාතේ වගේම අනිත් ප්‍රදේශවලත් එළවලු ලෑලි වෙළඳපොළ සතිපොළ සහ ආර්ථික මධ්‍යස්ථාන වලත් ඒ ආකාරයට අහඹු පරීක්ෂණ සිදු කිරීමට තීරණය කර තිබෙනවා. අද දිනේ සිට එම කටයුත්තත් ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා සහයෝගය දක්වන ලෙස ජනතාවගෙන් විශේෂයෙන්ම
ඉලා සිටිනවා. මේ අතර නුවර එළිය මහ රෝහලේ දැනට සිදු කරන PCR පරීක්ෂණ ධාරිතාව ඉහළ දැමීමට කටයුතු කර ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිහාල් වීරසූරිය මහතා පවසනවා. බස්නාහිර පළාතින් වතු ආශ්‍රිත ප්‍රදේශවලට දිනපතා විශාල පිරිසක් පැමිණෙන බැවින් ගිනිගත් හේන කළුගල පොලිස් මුරපොළ අසල සහ නුවර එළිය රම්බුඩු ප්‍රදේශයේ සිදු කරන අහඹු PCR පරීක්ෂණ අඛණ්ඩව පවත්වාගෙන යන බවද මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළා. මඩකලපුව පොලිස් මුලස්ථාන පරිශ්‍රයේ පොලිස් නිලධාරීන් 52 දිනකට සිදු කරනලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලට අනුව නිලධාරීන් 3 දිනකට COVID-19 වෛරසය ආසාදිනේ වී ඇති බව තහවුරු වී තිබෙනවා. නැගිනහිර පළාත තුල COVID-19 වසංගත ව්‍යාප්තිය පිළිබඳව නැගිනහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා මෙලෙස අදහස් පළ කළා. අද වෙනකන් අර පෑලියගොඩ මාළු මාකට් අර ක්ලස්ටර්ට පස්සේ අද වෙනකන් 173 patientsලා අපි කරපු PCR ඇන්ටිජන් පරීක්ෂණ වලින් අපි හොයලා තියෙනවා. GN ඩිවිෂන් 3ක් දැනට ඓසොලේට් කරලා තියෙන්නේ. කොවිඩ් මේ තත්ත්වක ත්‍රිවම ඩිස්ත්‍රික්ක ටික 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 වැඩි වෙගෙන යනවා. ඒ වගේ ඒ නිසා මේ ඉන ජනතාව අනිවාර්යම අපි කියන අර හෙල්ත් රෙගුලේෂන් ඇඩ්වයිස් ඔක්කොම හරියට මේක ෆලෝ කරන්න ඕනේ. පවතින වසංගත තත්ත්වයක් සමග දිවයිනට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලංකිකින් පිරිසක් අද උදැසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් දිවයිනට පැමිණියා. ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබෙනවා. ව්‍යාජ ඔප්පු සකස් කර අන්සතු ඉඩම් අත්පත් කරගත නොහැකි වන පරිදි නව ක්‍රියාවලියක් සකස් කර ඇති බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ ඊඩම් ලියාබදිංචි කිරීමේ ආරම්භක උත්සවයට එක් වෙමින් එම අවස්ථාවට ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතාද එක්ව සිටියා. වැලිගම මගේ භාර්යාවට අයිති ගියක් තිබුණා. කාරුවක්වත් දන්නේ නැහැ. මේ ඒ සියලුම සහෝදර සහෝදරියන්ගේ අස්සන් උරට ගහලා මේ ඉඩම මේ ගේ දොරවල් ඔක්කොම ලියාපදිංචි වෙලා කලකට පස්සේ තමයි දන්නේ මේ දෙයක් සිදු වෙච්ච විදිහ. මම හිතන්නේ මෙන්න මේ දැන් අපි ආරම්භ කරපු මේ ඒ ඉඩම් ලියාපදිංචි කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වුණොත් මම බලාපොරොත්තු වෙනවා හිතනවා මෙවැනි දේවල් සිදු වෙන එකක් නැහැ කියලා. උපරිම වශයෙන් ආවම වෙනවා. ඉතින් මේ වගේ සිදුවීම් තවත් කී දෙනෙකුට සිදු වෙලා ඇද්ද? අපි හැම අවස්ථාවකදීම විශේෂයෙන්ම ඉඩම් පිළිබඳව අපේ සමාජයේ තියෙන්නේ ලොකු හැම කෙනාගේම ලොකු එක පැත්තකින් බැලුවොත් තණ්හාව අයිතිය පිළිබඳව. මෙම දත්ත පද්ධතිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වූ පසු වෙනත් කෙනෙකුගේ ඉඩමක් සඳහා නීත්‍යානුකූල නොවන ලෙස ප්‍රවේශ වීමට ඇති ඉඩකඩ දත්ත පද්ධතිය තුළින්ම අසුරලා තියෙනවා. මෙම දත්ත පද්ධතිය මීට වසර 5කට පමණ ප්‍රථම ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණද අප රටේ ජීවත්වන අහිංසක මිනිසුන්ගේ අවාසනාවට එය ක්‍රියාත්මක නොවූ බව අමාත්‍යතුමනි කනගාටුවෙන් නුවද සඳහන් කළ යුතුයි. මෙම ව්‍යාපෘතිය කාර්යාල 22ක කඩිනමින් ක්‍රියාත්මක කිරීමටත් ඒ කියන්නේ ජූලි මාසේ පමණ වෙන විට කාර්යාල 22ක ක්‍රියාත්මක කරන්නත් ඒ වගේම මෙම වසර අවසන් වීමට ප්‍රථම ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල 45 ක්‍රියාත්මක කිරීමට අතිගරු ජනාධිපතිතුමන්ගේ හා ගරු අමාත්‍යතුමන්ගේ මඟ පෙන්වීම යටතේ අපි කටයුතු කරනවා. බන්ධනාගාර තුල පවතින තදබදය අවම කර ගැනීම සඳහා මරණ දඬුවම් නියම වූ සිරකරුවන්ට ජීවිතාන්තය දක්වාත් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ සිරකරුවන්ට වසර 20ක් දක්වා දඬුවම් ලිහිල් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍යමකට එක් වෙමින් දෙවෙනිදා ඉඳන් අද වෙනකන් අපි සිරකරුවන් සහ රිමාන්ඩ් බන්ධනාගාරයේ හිටපු රැඳවියන් 10,000කට ආසන්න ප්‍රමාණයක් අපි නිදහස් කරලා තියෙනවා. අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා සිව් අවුරුදු සමාලෝචනය නැවත වරක් ගෙනල්ලා අපේ මරණ දඬුවමේ සිටින රැඳවියන් ජීවිතාන්තය දක්වත් ජීවිතාන්තයේ ඉඳින රැඳවියන් අවුරුදු 20 දක්වත් අඩු කරලා තවත් මේ අපේ හිරේ තියෙන තදබදය අඩු කර ගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒකට අපි අතිගරු ජනාධිපතිතුමාගේ ඒ ලියකිවිල්ල එනකන් අපි ඉන්නේ ඒක ආපු හැටිය ඒකත් තාම ඉක්මනින් ක්‍රියාත්මක කරනවා. අපේ බන්ධනාගාර සේවය විශෝධන සේවයක් බවට අපි පත් කරන්න මෙතුමාගේ අදහසක් අනුව අපිට ඒක බාර දුන්නා. අපි ඒ පිළිබඳව අධ්‍යයනයක් කරලා අනිවාර්යයෙන්ම මේක බන්ධනාගාර සේවය විශෝධන සේවයක් බවට පත් කරන්න අවශ්‍ය කටයුතු අපි කරන්න ලෑස්ති කියන එකත් මේ අවස්ථාවේදී ඉතාම සන්තෝෂයෙන් ප්‍රකාශ කරනවා. වත්මන් ආණ්ඩුව පළාත් සභා මැතිවරණයට බිය වී සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍යමකට එක් වෙමින්
පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් හැටියට විශේෂයෙන්ම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනය මේ පළාත් සභාවලට බලතල දීම එදා මේ රටේ ජනමාර්ගික අර්බුදයට විසඳුමක් හැටියට දැක්කේ. මේකට එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අය විරුද්ධ වුණා. ඒ විතරක් නෙවෙයි ජනතා වික්ත පෙරමුණ විරුද්ධ වුණා. ඡන්දය වර්ජනය කරා. ඡන්දයට නොඑක් විදිහේ මහින්දන මර්ධනකාරී පිළිවෙත් තු. හැබැයි අපි දැක්ක පසුව මේ අය සියල්ල මේ පළාත් සභාවේ ඇඳගත්. පළාත් සභාවල ප්‍රධාන අමාත්‍ය දුර ඇමතිකම් වැඩි කාලයක් තිස්සේ කරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ පොදු ජනාණ. ඉතින් එහෙමනම් අපි කියනවා එදා ප්‍රකාශ කරපු බොහෝ දෙනෙක් කිව්වේ මේ JR ගේ බහුබූත ව්‍යවස්ථා විරල දාන මේක ගිනි තියලා දාන කියන ප්‍රකාශ කරපු අය පසු විදැක්ක මහින්ද රාජපක්ෂ මහත් ඉන්දියාවට ගිහිල්ලා කියන 13 plus නැත්තම් 13 වෙනි සංශෝධනය එහාට ගිහි බලතල දෙන්න අපි ලෑස්ති කියලා එහෙම කියපු අය අද මං හිතනවා එදා චෝදනා කරා යාපාලන ආණ්ඩුවට මේ පළාත් සභාව කල් දාන මේව බය ඡන්ද වලට කියලා නමුත් මම කියනවා මේ ආණ්ඩුව අද බය වෙලා තියෙන පළාත් සභාව ඡන්ද ආණ්ඩුවේ හිතවතුන් පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් කිරීමේ අරමුණින් රජය කිසිවිටකත් ක්‍රියා නොකරන බව රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අපේ ආණ්ඩුවේ ඉන්න අයගේ හිතවතුන් පළාත් සභාවට ඉදිරිපත් කරන්න ඕනි කියලා අපිට අවශ්‍යතාවයක් තිබ්බා නම් මේ වෙනකොටම මේ අපේ 3/2 බලය පාවිච්චි කරලා අවශ්‍ය අනපනත් සංශෝධනය කරලා අපි පළාත් සභාව අරගෙන ඉන්නවා. හැබැයි එහෙමනම් ඇයි අපි මහා සංඝ රත්නයේ සහ මහ ජනතාවගේ මතයට අහුන්කම් දීලා ඒ වෙනුවෙන් කටයුතු කරන්නේ? අපිට හිතවතුන් ඥාතීන් සහ අනිකුත් කණ්ඩායම් මැතිවරණයට ඉදිරිපත් කිරීම නම් එකබාර වුණා. මේ වෙනකොටත් පළාත් සභා මැතිවරණය තියන්න තිබ්බා. හැබැයි රටේ මහා සංඝ රත්නයත් ඒ වගේම මහ ජනතාවත් අවතුලක් තියෙන මේ පළාත් සභාවලට තියෙන අකමැත්ත පිළිබඳව තමයි අපි අවධානය යොමු කරලා තියෙන්නේ. හැබැයි අපි එක තීන්දුවක් රජය එක තැනකදී ගන්න වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය නැති කරපු කණ්ඩායම් විසින් මත පළ කිරීමට අපි ගමන් කරනවාද? එහෙම නැත්නම් සැබවින්ම ජනතා මතයට අපි ගරු කරනවාද කියන එකින්ද මහා සංඝ රත්නය ආගමික නායකයන් සහ ජනතාවට පිටින් කිසිම අවස්ථාවක අපි කටයුතු කරන්නේ නැහැ. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට ගම්මතුරු තත්ත්වයක් හටගෙන තිබෙනවා. මඩකලපුව දිස්ත්‍රික්කයට දින කිහිපයක සිට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ ජලයෙන් යට වී තිබෙනවා. මේ කොස්ගම ගොවිජන බල ප්‍රදේශය ඊයේ රාත්‍රියේ පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් ජලයෙන් යට වී තිබූ ආකාරයයි. එමෙන්ම ඌව පරණගම ප්‍රදේශයටද අධික වර්ෂාපතනයත් සමග බලපෑමෙල්ල වී තිබෙනවා. වැලිමඩ උඩුපුස්සැල්ලව මාර්ගයට ස්ථාන කිහිපයකින් පස්කඳු ගොඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනයටද බාධා එල්ල වුණා. දෙපාර්තමේන්තුව පවසන්නේ උතුරු නැගෙනහිර උතුරු මැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. එමෙන්ම ඇතම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. පසුගියදා අතුරුදහන් වූ අවිස්සාවෙල්ල කොස්වත්ත කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපති හිමිනම්ගේ සිරුර කොටදෙනියාව නාවාන පොදු සුසාන භූමියේ පුලිස් සාදමා තිබියදී හමු වී තිබෙනවා.
අවිසවෙල්ල කොස්වත්ත කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය ඇල්පිටිය උඩුවිට ධම්මසිරි ස්වාමින් වහන්සේ පසුගිය දෙවනදා කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබුණා. වයස වරුදු 65ක් වන උන්වහන්සේ විහාරස්ථානයේ සිටියේදී වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඇති අතර අද දින උන්වහන්සේගේ මෘතදේහය නාවාන පොදු සුසාන භූමියේ තිබියදී කොටදෙනියාව පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. විහාරාධිපති හිමියන් පැහැරගත් පිරිස උන්වහන්සේ කඩවත ප්‍රදේශයට රැගෙන ගොස් ඇති අතර එහිදී සිදු කරන ලද පහර දීම් වලදී උන්වහන්සේ අපවත් වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙම ස්වාමීන් වහන්සේ පැහැර ගැනීම සම්බන්ධව පුද්ගලයන් 4 දෙනෙක් සමග වෑන් රථයක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ පුද්ගලයන් 4 දෙනා අතර එකයි කාන්තාවක් සිටිනවා. මෙම විමර්ශනයේදී අනාවරණය වී තිබෙන්නේ මේ සම්බන්ධයෙන් මෙම පැහැරගත් පුද්ගලයන් සහ මෙම ස්වාමීන් වහන්සේ අතර තිබූ පුද්ගලික අමනාපයක් නිසා මේ සිද්ධිය සිදු කළ බවට, විශේෂයෙන්ම මෙම ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටි කුඩා ස්වාමීන් වහන්සේ නමකගේ මව සහ පියා මේ සැකකරුවන් අතර සිටිනවා. මේ ගැන වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරනු ලබනවා. මේ වසරේ මහා කන්නයට අදාළ වී විලද ගැනීමේ මිල ගණන් සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ජනවාරි මාස දෙවනි සතියේ සිට මහකන්නේ වී අසනු නෙලීම ආරම්භ වීමට නියමිත බැවින් වී සඳහා අනපේක්ෂිත මිල පහල යාම අවම කිරීමේ අරමුණින් වී අලෙවි මණ්ඩලයේ විසින් වී මිල දී ගැනීමට කටයුතු සම්පාදනය කර තිබෙනවා. ඒ අනුව මහකන්නේ වී මිල දී ගැනීමේ වැඩසටහන යටතේ තෙතමනේ සහිත නාඩු වී කිලෝවක් රුපියල් 50කටත්, තෙතමනේ සහිත ප්‍රමිතිගත සම්භා වී කිලෝවක් රුපියල් 52කටත් ලපා ගැනීමට ඉදිරිපත් වූ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. කොවැක්ස් පහසුකම යටතේ COVID-19 එන්නත ලබා ගැනීම පිණිස ගිවිසුම් ගත වීමටද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව කොවැක්ස් පහසුකම මගින් එන්නත් වෙන් කර දෙනු ලබන අවස්ථාවේදී අදාළ නිෂ්පාදකයා සමග ගිවිසුමකට එළඹීමට අවස්ථාව හිමි වනවා. එම පොතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප නැවත බහමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.